සමන්తචக்கවාලಿ සු అత්‍රගචන්තුు දීవత සදදම්මමుනිරජಸసుනන්තුు සගමොක්க்கදම් දම්ම සවෙනකාලු අයන් පදන්త දම්ම සවනකාලු අයන් පදන්త දම්ම සවෙනෙකාලු අයන් පදන්තා නමෝතසේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ නමුටස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. කමනාවන්තය ගුණගර සත්පුරිස පිින්වත්න්නේ අදත් සුපරෘති විදිහට අභිධර්ම පාඩම ආඩම්භකන අවස්ථාව. අභිධර්ම පාඩම්මාලාවී අසු අට වන පාඩමයි අදත් මේ විදිහත සිදු කරන්නේ අබුඩාභහි පදිංච සුපින්වත් අපේ දම්මික ගමගේ මහත්මා එදා අපට මහත්මේ සංන්ති ගමගේ මහත්මය පින්වතුන්ගේ දායකත්වී අදත් අභිධර්ම පාඩම ආරම්භ කරන්නේ අද ඔය ඇත්තන්ට තියෙන්නේෙ ආයතන දොළහ ගැන ඉගන ගන්න මේ වෙන කොට්නම් ආයතන ගැ හොඳ වැතිසීමකුත් ඇති නමුත් බොහෝ කවුණු ආයතන සම්බන්ධ වදාපි ආර්රනය කර ග්ඩ ඕන ආයතන දොළහා. චයිමානි ආවසෝ ආයතනානී චක්කා අයතනම් සෝතායත්නම් ගහ නායත්නම් ජිව්වාආයත්නම් කායායත්නම් මනායතනම් ඇවැත්නි ආයතන හයක් තියෙනවා. චක්කුආයතන සෝත ආයතන ගාන ආයතන ජිවවා ආයතන කායආයතන මනෝ ආයතනය කියලා. ආයතන හයක් වයෙනවා. මෙතන අපි අවුසෝ කියල වචනයක් කිවන. බුදුරජාණන් වහන්සේ. දේශනා කනවනම් භික්කවී රත්තම් භික්කවෝ කියල තමයි දේශනා කරන්නේ. අවුසූකර දේශනා කුළොත් අනිවාරීමේ දේශනාව සාාවක්‍යයන් වහන්ේ නමක් තමයි දේශනා කළ තියෙන. අපි මෙතින්ට ගත්ත සැරියෝත් මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දීශනාවකින් කියවුණු පාටයක්. ඒකයි ආවුසූ කලමිතන තියන්නේ. චයිමාන ආවුසූ ආයතනානී චක්කායතන සූතායත්නං ගහනායත්නා ජිවවායනා කායායත්නා යනම් ආයතන හොයක් තිීනවා චක්කු ආයතනය සෝත ආයතනය ගාන ආයතනය ජිව්ආයත්නය කාආයත්නය සහ මනායත්නය කියලා ආයතනී කියන්නේ මොකයිතය අයදා නත්තුූ ආයතනත්තුූ ආකා අරත්තුූ ආයත නත්වූ එහෙමතම හඳුන්වන ආයතන කීණික අයදා නත්වූ ආයත නත්තුූ ආකාරත්තු ආයත නත්තුූ අයදා නත්තුූ අයදානත්වෝ කියයනි දැන් ඕනෑම අතීති තිබ්බ රාචාණ්ඩු වලදීත් වර්තමාන තියෙන්න මෙ වගේ සමාජයවාදී රටවල්ලලත් ධනවාදී රටවල් ඕනෑ ආකාරයක සමූහාණ්ඩු ඕනෙම රටක රටවැසියන්ගෙන් අයබඳු එකතු කරනවා අයබදු එකපාලක් නෙමී රජීට නැවත් නැවතත් අයබද එකතු කරනවා. නැවත නැවතත් අයබදු එකුතු කරනවා වගේ චිත්ත චහිසික ධර්මයක් නැවත නැවතත් නැවත් නැවතත් උපදවන තැන්හින්දයිවට ආයතන කියල කියන්න. එ ආයතනැකිව්වහම අයදානත් වූ ආයතනත්තුූ. රජේකට අයබදු නැවත් නැවත එකතු කරනවා වගේ තමයිත් චත්තචස්සක ධර්මයන් ඇවැත් නැවත උපද්දවන හින්ද එකට ආයතන කියලා කියනවා. ඉරවාසි ඊළඟක තමයි ආකාරත්වෝ ආයතනත් වූ. එතකොටට ආකාරත්වෝ ආයතනත්වූ කිව්හම දැන් ආකාර. ඒයන අපි රං ආකරතියනවා මැනික් ආකරතියෙනවා. දැන් රංආකරවලී මැනික් ආකරවලින් රගෙන යනකට නැවත තීවස්තුූ ඇති වෙනවාදැන් අපි රත්නපුරනේ මෙහි රත්නපුර ඉඳං අභිධර්මිගෙන ගන්නා ඇත් ඇතිනේ ඔබ අපි දන්නවා රත්නපුර පලාාති මේ සමහර කට්ටිය අඩි තීහතලී යතිින් දනා හැනු අනුංජවතුත් පහු කරගෙන ඒ වගේම තවත් කට්ටිය ආකර කිව්වාම දිගින් දිගටම දෝනාවලින් පාරගොලුත් එහට පාරහල් යටට දෝනා ගහිලා තියෙනවා ෙවල් යටටත් අනුන්ගේ ගෙවල් ටත් සමහට දෝනා ගිහිල තියෙනවා මේ පතාල්හාරණ කොට එහෙමඒ එහෙම කරන්න අර රංාකර මැනික් ආකර හම්බුණහාම ඒවගෙන් දිගින් දිගට මේ මැනික් ගන්න ඕනවට දිගටම යනවා අන්න ඒ වගේ තමයි රංාකරවල මැනික්කාකරවල මේ වස්තු හම්පයෙන කොට ඒ එක නැවත් නැවතත් තම්බෙනවා නැවත් නැවතත් තම්බෙනවා ඒ නැවත් නැවතත් ිත්ත චෛසික දර්මයක් උපද වන හින්ද ආයතන කියලා කියනවා එරකොට ආයතනක වහාම එතන දෙවිදිහකට අපතියක විස්තර කරගාන්න පුළුවන් අයදානත්තු ආයතනත්තුව එක රජයකට අයබද එකතු කරන වගේ අනිත්‍යක ආකරත්තු ආයතනත්තුව ඒ අනිත්්‍යක මේරං ආකරවලින් අපිට බස්තු වේ මැනිකාදී හම්බෙන වගේ හොඳ කියන්න බලන්න ආයතනතික මේ සම්බන්ධව තියෙන චෛමාන අවස කියන පාටි ආයතන හය කියන්ද චක්වවා අයතනයට සෝතා අයතනය ගානා අයතනය ජවවා අයතනය කාආයතනය මනෝයා මනායතන ඒකට පාලි පාටේම කියක දැන්න චයිමානි අවුසෝ ආයතනී චක්කා අයතනම් සෝතායතනන්, ගහනා අයතනම් ජවවායතනං කායායතනම් මන අයතනම්. හ චෛමාණි ආවුසෝ ආයතනානි චක්කා අයතනම් සෝතායත්නම් ගහනායත්නම් ජිවවාආයතනම් කායායත්නම් මන අයතනම් එක මතතියා ගන්න ඉරිවාස ආයතන කියන එක අපි හඳුන්වනකොට කොයි පද දෙකට ගන්නේ කොයිවාකිලිකද කියන. අයදානත්වෝ ආයතනත්වෝ ආකාරත්වෝ ආකරත්වූ ආයතනත්වූ නැවතත් කියන්න අයදානත්වෝ ආයතනත්තුෝ ආකරත්වෝ ආයතනත්ව හොද අයදානත්වෝ ආයතනත්ව ආකරත්වෝ ආයතනත්වෝ එතකොට මේ අයදානත්වෝ ආයතනත්ව කිව්හම රජයකට නැවත් නැවතත් අයබත්යකුතු කරන වගේ තමයි චිත්තචෛස්සික ධර්මය මේ ආයතනහයි නැවත නැවතත් උපද්ද වනවා. ආකරත්තුව ආයතනත්ව කිව්වාහම රං ආකරතියෙනවා මැනික් ආකාරතියෙනවා එතකොට ඒ රංග්‍රරමේ රම්වැනික් ආකරවලින් නැවත් නැවතත් වස්තු උපදෙනාව වගේ තමයි නැවත් නැවතත් චිතචෛසික ධර්මයන් උපද වනවා. ඇහැට චක්කාහිතනයේ කියලා කියනවා. එටකොට ඇහැ කියන චක්ත නැවත නැවත චිත්ත චෛසක ධර්මය උපදධ වනවා. ඔය ඇත්තන්ගේ ඇහැ කියන චක්කාාහිතනේ ඊයේ ප්‍රූපාරමුළු දැක්කා චිත්ත චෛසක ධර්ම පැත්්දවා දක් එහෙමයි. ැ පේන ගත්ත දවසිඳං අදදක්වාත් ජීවත්්‍ය ඉන්නකන් ඔය ඇහැ කියන ආයතනයෙන් නැවත නැවතා චිතජයසික ධර්මය උපත්ත වනවා ඉඩ පස කන ඔබේ කන කියන ආයතනයේ රෝම ඉද්දක් වගේ කන ඇතුළි තියෙනවා රෝම ඉදක් වගේ දැන එතකොට ඒ සෝතායතනය සෝතායතනින් නැවත නැවතා චිතජයසික ධර්මය උපද්ද වනවා ඔබේ නහයි එලුකුරයක් වගේ තැනක් තියෙනවා ලුකුරයක් වගේ තියන්තනත් නැවත් නවතා චිතචයිසක ධර්මයක් උපාදධවනවා ඔය ඇත්තන්ගේ දිවේ නිලුම් පතක් වගේ පැතිර පවතන තැනක ඔපේ තියෙනවා එතකොට එතනත් නැවත් නව චිතජයිස්සිකන් උපදධ වනවා ශරීදයේ නිය පොතු කෙස වගේ තැන් අරේ නානිි තැගල ඒ වගේම ඔය ඇත්තංගේ හද වස්තුරූපය වස්තු ප්‍රසාධරූප දසකේ තියෙනවා එතකොටට ඒවිදිහත නැවත නැවතා චිතචයසකයා මේ චක්කා අයතනයේ සෝතායත්නයේ ගනායත්නේ ජිවහායත්නේ කායායත්නේ මනායත්නේ කියන ඒ තැන්වල තිකින්දිකට උපදවරවා. මේ සංසාධය අගක් මුදක් නැහැ. මේ සංසාරී පැවැත්ම සිද්ධකන තැන් වගයක් තියෙන්න්න ඕනේ ඒ තැන්තමයි ආයතන. දැන් රජයක් පවත්වාගෙනයන්න ඒකට ආයතන තියන්න ඕනේ. පාලිමීන් ්‍රේ ආයතනයක් ඒවගේ පළ සභා තියෙනවා ඒවගේ ප්‍රාදීශය සභා තියෙනවා අමාත්‍යාන්සි විධ ආයතන තියෙන රජියයට සම්බන්ධ. ඒවගේ ඔය ඇත්තන්ගේ සංසාරයේ පවත්තනකොට ඔබේ සිතු චෛත සිත ධර්මත් හටගන්වන්න ඕන කරන ස්ථාන ය ආයතන තියන ඕන. ඇහැ කන නාසේ දිවසරීරයේ සිත කියන මේ ආයතනවල චිත්තචෛසික ධර්මයෝ රැස්සනෝ වගේ තමයි ඇතිවෙන්නේ. චිතචයිසක ධර්මහරියට ය අරමුල් වෙනකරනිකක් ඒ තැන්ම රැස්සෙනවා වගේ. සිත් පරම්පරාවේ ඒ චක්වු විඥාණය හරි සෝති විඤඥානය හරි එතකොට ඒ විඤ්ඥානයේ වීත්නා සං්ඥා සංකාරයතුකොට රූපාර මුණ එත රොක්කෝම හරියටනිකං එකට මුණ ගැන එකට රැස්සනෝ වගේ තමයි ඇතිවෙන්නේ. ඒ චිත්තචෛසක ධර්මයන් උපදින්න දේශී වෙන්නමී ආයතන ඔබේ සලීරයක චිත්‍ර ජෛසික ධර්මයන් උපදින්න ස්ථාන හයයි තියෙන්නේ ඒ ස්ථාන හයයි විතරමයි සෙස්හ චෛස්සක ධර්ම ඇතිවෙන්නේ ඒ සෙස්සා චෛස්සක ධර්ම ඇතිවන ස්ථාන හයවෙන්නේ හරිර රැශ්‍රන වගේ එකතුවන ස්ථාන හයිවෙන්නේ මේ ආයතන හය චක් ආයතන සෝතායත්න ගහනායත්න ජවහායත්න කායායත්න මනායත්න එතකොට මේ ආයතන අපිට අධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි කළ කොටස් දෙක්කර පෙතන්න පුළුවන්. දැන් ආධ්‍යාත්මික අයතන බාහිර ආයතන. මේ ආයතනිවල ප්‍රධාන කොටස් දෙක අධ්‍යාත්මික අයතන බාහිරායට. ආධ්‍යාත්මික අයතන කියන්නේ ඇහැ කණනාසේ දිවසරීරය හිත. බාහිර ආයතන වෙනි රූප සද්ද ගන්ධරස් ස් ප්‍රස දම්ම. ආධ්‍යාත්මික ආයතන හය ඇස කණනාසේ දිවසරීරයේ සිත බාහිර ආයතන තික රූප සත්්‍ය ගන්ධ රස ස්පාස ධර්ම කියන බයන්නේ අධ්‍යාත්මික ආයතන හය එසකල නසය දිවශරීදය සිත. බාහිර ආයතනහය රූපශබ්ද ගන්දරසය ස්පාශ දම්මකා බොහම හොඳ සකුදවාර චිත්ත වීතිය සෝතත්වාට චිත්ත වීතිය ගානත්වාර චිත්ත වීතිය ජිවහාත්වාර චිත්තවීතිය කායදවාර චිත්තවීතිය මනෝදවාර චිත්තවීතිය කියන චෛතසිකයන් එක්ක සිත අකණ්ඩව ඇතිවෙලා පැවැත්මට දොරටුව වෙන්නේ ආධ්‍යාත්මි කායතන හය මුොදට මතකතියාගන්න පැක්කු ද්වාර චිත්තවීතිය එකක් සෝතද්වාර චිත්තවීතිය තවේ එකක් ගානත්වාර චිත්තවීතිය තවේකාක් ජවහාතුවාර චිත්තවීතිය තවේකාක් ආයතුවාර චිත්තවීතිය පස්සනියක. මනොෝතුවාර චිත්තවීතිය හයවැනිියක. එතකොට සිත්න් චෛතසිකත් එක්ක එක දිගවටම ඇතිවෙවී අකන්්ඩෝම ඇතිවෙලා නැතිවෙවී ඒ පැවැත්ම දිගටම සිද්ධ වෙන්න ආධ්‍යාත්මිකව තියෙන දොරටුව වෙන්නේ මේ ආධ්‍යාත්මික දොරටු හය. ආධ්‍යාත්මික දොරටු හයක් තියෙනවත්, ඒ තමයි චක්කු සෝත ගානජීව්හා කාය මන කියන ඒ මේ දොරටු හය ආයතන හය එතකොට හිතකට අරමුණක් නැතිව ඇතිවෙන්න බැහැ චක්කු වි්ඥානය සෝතවිඤ්ඥානය ගහනජීව්හා කාය මන විඤ්ඥාණයන් කියන මේ හැම හිතකටම මොකක්හරි අරමුණක් ඕන ඇතිවෙන්න චක්කු විඤ්ානයට අනිවාරය රූප අරමුණක්ම වෙන්න ඕන මොනොහර රූප අරමුණක්. චක්කු විඤ්ඥානයට සබ්ධ අරමුණක් තිබද ල බැහැ. සෝතවිඤ්ඥානයට ගහනවිඤ්ඥානයට ජිව්හාවිඤ්ඥානවලට ඒ විඤ්ඥානයට ගැලපෙන අරමුණුම තමයි තියෙන් ඕන. වනාරමුණක් තිබින බැහැ. චක්වුුණං රූප සෝතනං සැබ්ද. ගාණනං ගන්ද, ජවහානං රස, කායනං ඉස්පර්ස ද එතකොට අභ්‍යන්තර ආයතන අධ්‍යාත්මික ආයතන හය එතට බාහිර ආයතන මේ අප කියන රූපසබ්ද ආදිය හ කියන්න බලන්න චිත්තවීතිවලදී නැත්තන් චෛතසික ධර්මාත්‍යයක්ක සිත අකාණ්ඩෝම ඇතිවීගෙන යනකොට ඒ ආයතන වලින් චිත්තවීත ටික කියවන හය කියන්න බලන්න ක්වදවාරික චිත් සෝතත්දවාරික චිත්තවිීතය ගානක්දවාර්ක චිත්තවීතිය ජිව්හාදවාරික චිත්තවී ඇතිය කායදදවාරික චිත්වවිීය මනෝදවාර වාර්ක චත්තවිය. එතකොට චක්කුවිඤ්ඥානයට උපාත්ති දොළොටු වෙනි චක්කා එතනය. චක්කු විඤ්ඥානයට අරමුණ වෙන්න රූපා එතනය. ඔන්න ආධ්‍යාත්මිකා යතන විදිහට චක්ව වි්ඥානයේ හටගන්න දොළොටුව වෙන්න චක්කා එතනේ. චක්වවිඤ්ඥානයට අරමුණ වෙන්න බාහිර අරමුණවෙෙන රූපා එතනය. ඒවගේම තමයි සෝතවිඤ්ඥානයට උපපාති දෝටුව වෙන සෝතායතනේ. සෝතවිඤ්ඥානයට අරමුණ වෙන සබ්දායතනේ ගානවිඤ්ඥානයට උපපාති දෝටුව වෙන්න ගානායතනය. ගානවිඤ්ඥානයට අරමුණ වෙන්න ගන්ධායතන ජිය්හාවිඤ්ඥානයට උපත්තිී දොරොට වෙන්න ගියව්හායත්නේ. ජවහාවිඤ්ඥානයට අරමුණ වෙන්න රසා එතනේ. කායවිං්ඥානයට උපාති දොට වෙන්න කායායත්නය. කායිවිඤ්ඥාදයට අරමුණවෙන්න පොට්ට අබායතනය මනොවිඤ්ඥානයට උපාත්ති දොටුවෙන්න මනයතනය මනෝවිඤ්ඥානයට අරමුණවෙන්න දම්මා එතනේ. එතුොන මීවිදියට විඤ්ඥානයේ උපත්තිි දොරටුවට විඤ්ඥානයේ අරමුණවන බාහිර අරමුණ වෙන ආයතනය ඒ තික හෙම තේරුම් ගන්න ඕන පැහැදිල් දීටක පැද එතකොට ආධ්‍යාත්මි කායතන හය බාහිර ආයතන හයයි ඇස හරි චක්කු ඉන්දිය හරි එතකොට ඒක අධ්‍යාත්මි කායතන හය බාහිර ආයතන හැවිනි රූපා යත්න ආධ්‍යාත්මි කායතන හය කණ හරි සෝතීන්දී හරි එකම එකනේ එතුට කන හරි සෝතියන්දී ඉන්දියයේ පේදීන් ගත්තා එතකොට බාහිර ආයතන හය සබ්දා එතනය අධ්‍යාත්මික ආයතන හයි වෙන්න නාසේ හරි ගාන ඉන්දිය එතකොට බාහිර ආයතන වනි ගන්දා එතනේ අධ්‍යාත්මික ආයතන හයි වෙන්නේ දිීව හරි කිව්හහින්දය හරි බාහිර ආයතන හයි වෙන රසා එතනේ අධ්‍යාත්මික අයතන හයි වෙන්න කය හරි කායන්දී හරි බාහිරආයතන වෙනි ස්පර්සායතනය අධ්‍යාත්මි ආයතන හැයි වන්න මනායත්නය හරි මන ඉන්ති්‍රය හරි. බාහිර ආයතනය වන්න ධර්මායතනය. අර කියන බලන්න අධ්‍යාත්මික ආයතන හයල් බාහිරායතන හැයි වගේ. ඇස හෝ චක් වු ඉද්‍රී අධ්‍යාත්මිකආහිතනය වවා බාහිරායතනය රූපායතනය වවා කණ හෝ සෝතේන්ද්‍රී අධ්‍යාත්මි කාහිතනය වෙනවා ශබ්දායතනය බාහිරාහිතනය වෙනවා නාසය හෝ ගානේන්ද්‍රය අභ්‍යාත්මික අහිතනය වෙන ගන්ධායතනය බාහිරාහිතනය වෙන. දිබහෝ ජීවන්ද්‍රයේ අභ්‍යප්මිකකාහිතනය වෙනවා බහිරාහිතනය රසා එතනය වෙන කයහෝ කායඉන්ද්‍රී අභ්‍යත්මික ආයතනය වෙන ස්පර්ශාහිතනය බහිරාහිතනය වෙන මන අහිතනය හෝ මනහින්ද්‍රිය අභ්‍යාත්මික අයතනය වෙන ධර්මා අයතනය බහිරාහිතන බුණහොද. චක්කා අහිතනය කියන්නේ යන්ගේ චායාව හැඳිනගන් හිතවන චක්කුවිඤ්ඥානයට උපදින්නට ස්ථානය වන ඇසහි කළවිංගිරියාව මැදතියන ඔපගතිය. චක්කාතනයකින් අපි කියන යායතනය රූපයන්ගේ චායාව හඳුනගන්න හිතවන චක්කුවිඤ්ඥානයට උපදින්න ස්ථානය වන ඇහේ කළීංගිරියාව මැදතියන ඔපගතිය ඇසහි තියෙන ඔපය චක්කා එතනය වෙනවා. සෝදායතනය කියන්නේ සබ්දය දැනගන්නා සිතවන සෝතවිඤ්ඥානයට උපදින්නට ස්ථානේ වන කන්සිදුුරුුවල තියෙන ඇගිලි ඉද්දක් වගේ තුනී තඹවන් රෝමේ ඇසුරු කරගෙන තියෙන සතරමහාභූතරූපහා, වර්න ගන්දරස ඕචා කියන මේ රූප පිරිවරාගෙන තියෙන, ්‍රසාද රූපය ඒක කනී පිහිට ඔපය සෝතා එතනය. ගානායතනය කියන්නේ ගන්දේ දැනගන්නා හිතවන ගාන විඤ්ඥානයට උපදින්න ස්ථානය වන ඔබේ නාස්කුහරයේ ඇතුළට එලුකුරයක් වගේ සටහනක් තියන තැන ඒක ඇසුරු කරගෙන තියෙන සුද්දාාස්්ඨක රූපත් ජීවිත ඉන්දිය රූප පිරිවරාගත්ත රූප දය ප්‍රසාදරූපයත් එක් එතන දහයත් තියෙනවා. සුද්ධාශ්්‍රක කියන්නේ කියන බලන්න සුද්දාාශ්ට්‍රක කියන්නේ පඩව්‍යාපෝද්තය ජෝවායෝ වරණගන්ද රසුට ෝජ එතකොට ඒ අටට ජීවිතන්දියයි මේ ප්‍රසාදුරූපය එකතුුණම තහය නාසේ පිහිටි ඔපේ ගානා. ජීවහායත්නය කියන්නේ ප්‍රස දැනගන්නා හිතවන ජිව්හා විඥ්ඥානයට උපදින්නට ස්ථානය වන ඔබේ දිව මැඳ පිහිටි සුද්දාාෂ්ඨක රූපත් දීවිතින්දිය රූපයත් එක්ක තියන ජිව්හා ප්‍රසාද රූපය. එතුකොන දිවහි පිහිටී ඔපේ තමයි ජිව්හායතනය වෙනතන රූප දහය. කායා එතනය කියන්නේ පද බව සීතලබව උණුසුම් බව සවු මැලි බව දැනගන්න හිතවන කායවිඤ්ඥානයට උපදිීන ස්ථානී වන කරමජ තේජෝධාතුව පිහිටි තැන. කර්මයෙන් ඇති වන තීජෝධාතුව පිහිටි තැන. සුද්දාාස්්ටක ජීවිතන්දිය රූපය කියන ඒ රූප මැවයත් එක්ක තියෙන මේ කායක්්‍රසාධ රූපය ඇසකන, ආදී සියලුම රූප පුරා පවතින හැම්ම තැනම තියෙනවා. හැබැයි වේලිච්චි තැන් වියලි තැන්. කෙස් ලෝම් නියපොතු වියලි හම ඒ වගේ තැන්වල ඇලෙන් අනිෙත් හැම තැනම තියෙනවා. සරීදී ඇතුලතත් තියෙනවා පිටතත් තියෙනවා. ඇ එතකොට ඒ තියෙන ඔපේ කායායත්නය වෙනවා ඉරි පහසේ මනායතනේ. මනාහිතනයේ කියන්නේ රූප සබ්ද ගන්ද රස ඉස්පර්ස කියන මේ සියලුම අරමුණු දැනගන්නා හිත. මනාහිතනය කිව්වා මර උක්කුම අරමුණු දැනගන්න පුළුවන් ඇහෙන් ගත් අරමුණු සම්පටච්චන සන්තීරන වොත්තපන එවගේම ජවන් විදිහට ගන්න මනාහිතනයේ ශක්කු විඤ්‍යානය කරන්නේ රූපරමුළු ගන්න එක විතරයි. ඉතුරු සම්පටිච්චන සන්තියන වොට්ටපන ජවන් තදාරම්මන යක්කෝ මනායතනයට සම්බන්ධයි. ඇහැ කන ආදී ආයතනවලට නිදර්ශනයක් පෙන්න්න බෑකීහිත් ුදුරජාණන් වහන්සේ දේශනා කළා. අභිධර්මපිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය රූපකාණ්ඩේ ඇහැකන කියන ආයතන ගැන සියදුම විස්තර තියෙනවා එතන මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යංචක්කුන් චතුන්නම් මහා භූතානං උපාදාය පසාදු අත්තභාව පරියාපන්ලෝ අනිදස්සනෝ සම්පටිගෝ. ඒන චක්වුණා අනිදස්ස නේන සම්පටිගන රූපන් සනිදස්සනං සම්පටිගම් පස්සීවා උපස්සතිවා පස්සිස්සතිවා පස්සේවා. චක්කුම්පේතන් චක්කායත නම් පේතන් චක්කුධාතු පේසා චක්කුන්දිය පේතං ලෝකෝපේසෝ ද්වාර පේසා සමුද්ධෝපේසෝ පණ්ඩරම්පේතං කෙත්තම් පේතං වත්තුම් පේතං නෙත්තම් පේතන් අයනම්පේතං ඔරිමන්ටිරම්පේතං, සුං්ඥෝ ගාමෝපේසෝ ඉදන්තං ලූපන් චක්කා එතනම් මිගි සර්ල තේරුම තමයි සදර්මා භූතරූපයන් හින්ද ඇතිවන නිදසුනාක් පෙන්නන්න නැති. චක්කුඋ්පසාජයේ නිදර්ශන සහිත වූ හැපෙන රූපයේ දකිනවා. ඒක චක්කුත්වෙනවා චක්කා එතනත්වෙන, චක්කු ධාතුත්වෙනවා චක්කු න්දියත් වෙනවා ලෝකත්වෙන, දවාරත්වෙනවා සමුද්ධත්වෙනවා පණ්ඩරත්වෙනවා කෙතත්වෙනවා වත්තුූත් වෙනවා, නෙත්තත්වෙන නයනත් වෙන, ඔරිමටීදත්වෙන සුන්‍ය ගාමත් වෙනවා චක්කා එතන රූපය කියන්නේ මෙන්න මියකට. මේට කටපාඩන් කරගත් යුතුන් ැහැ. නමුත් මෙහෙම ඔය ත්තන්තයක පෙන්නලතුන්නේ මෙන්න මේ විදිහට දම්ම සංගනීප කරනීමේ ඔක්කෝම් විස්තර එකක් නෑර තියෙනවත් සියල්ලම ගැඹුරින් ඉතාම පැහැදිදිව හොන්තටම තියෙනවා. සියර විස්ත දැනගන්න පුළුවන්. එතොට මේ විදි ඇත චක්කායතනයේ විස්තර කර බුදුරජාණන් වහන්ස චක්කා එතනයට නිදසුනක් පෙන්නන්න නැහැකේලත් දේශනා කළා. කන නාසේදිව සරීදය, මනනායත්නය කරේ ආයතන හයට මෙහම නිදසයක් වෙන්නන්න නැහැ පටකට ආයතන ඇතිවෙන්නේ මොකින්ද ඔන දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා දැන් අපි දන්න ආති්‍යාත්මි කායතන හයයි බාහිර ආයතන හයයි ආයතන වලයි සියලුම කියා පටිපාටියයි ඔක්කෝමයි ඔපයයිප මේ සම්පූණම ප්‍රසාද රූපයත්ක්කති රූපදහ ඔක්කොම දැනගත්. දැන්ගතකට මේ ආයතන උපදධ වන්නේ මොකින් දෙක දැනගන්නත් තෝන ආයතන් ටික හටගන්නන්න කොහි හරි තනත්වයෙන්න්න එපය හටික හටගන්නවන මොක්ක හේතුවත් තියෙපායඒ ආයතන හටගන්නන්න හේතුව තමයි දැන් අපි දැනගන්නේ මේ ආයතන හයම ඇතිවෙන්නේ කර්මේ මේ ආයතන හය සම්පූර්ණයම කරමයට අදාළ එකක් එතොර කරමයෙන් තමයි ආයතන අය ඇතිවෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඉස්කන්ද පහම පහළ වන පංචවෝකාර භවේක සිත් පහළවෙන්න නම් ප්‍රසාද වස්තු ඇසුරු කරන්නම ඕනේ. රූපයේ නැති වේදනා සං්ඥා සංකාර විඤ්ඥානකින් ස්කන්ධ හතරක් විතරක් තියෙන අරූපාවචර බ්‍රහ්මලෝක වලදි රූපයේ නැතිහින්දා හද වස්තුරූපයෙන් නැතිවම තමයි චිත චහෙසකයෝ පහළ වෙන්නේ දැන් චිතසා චෛතසිත ධර්ම පහළ වෙන්න නම්. අපි ඉන්න රූප වේත්නා සං්ඥා සංකාර විඤ්ඥානකයෙන් ස්කන්ද පහමතියෙන භූමි වලදී. අනි වාරයම ප්‍රසාද වස්තුවක් ඇසුරු කරගෙනම තමයි සිත් පහළ වෙන්නේ එවුනාට ප්‍රසාද වස්තුවක් ඇසුරු කරන්න නැතුව සිටත් පහලවනි ස්ථාන භූමි තිස්සකෙන් හතරක තියෙනවා. ඒ තමයි අරූපාවචර බැහමලෝක හතර ආකාසානංචායෙත්න ඤ්ඥානංචායත්න, ආකංචං්ඥායත්න නවස්ඥානා සං්ඥායත්න. එතකොට ඒ කියන බැහක්ම ලෝකවල සිත් පහල වෙනකොට ඒ තැන්වල හයත වස්තුවක් නැහැ. දවස්තුවක් නැතිව රූපයේ නැති කරන්න භාවනා කරපු හින්දා රූපයේ නැති කරන්න භාවනා කරපු බලසම්පන්න ඒ පංචමත් ්‍යයානලාබීන් ඒ උපත්්‍යය ලබන අරූපාවචල් බ්‍රහ්මලෝක විසේසයෙන් වුවමනාවෙන් ඕනෑවටම වුවමනා කමින්ම විශේසයෙන් සකස් කරගත්ත චිත්ත සන්තාානයක් තියෙන් නිසා ඒ තැන්වල ඇතිවෙන්න හද වස්තුරූපයක් නැතිව චිත්ත චෛස්තකයෝ. එහෙම විශේෂ දියුණුවක් කරලා නැති. ස්කන්ද පහම තියන තැන්වල. වස්තුරූපයක් ඕනමයි චිතචෛසක ධර්ම ඇතිවෙන්න. චිත්තචෛයස්සක ධර්ම ඇතිවෙන්නේ නැති භූමියකට තියන අසං්‍ය සත්්‍යයට ඕක අදාල නැහැ. අසං්‍ය සත්‍යයේ කොහොමා චිතචෛසක ධර්ම පහළවෙන්නේ නැති හින්ද වස්තුරූපයක් වත් ඒ විශේෂයෙන් දියුණු කර පවස්ථාවක්ද කොහොම චීතචෛසක ධර්මයන් පහළවෙන්නේ ෂ්ථානයක් අවස්ස නැහැ පැදිරි දේ කිව්වේක පැහදිරනිසා නොතේුණු දෙයක්තියනවා දේකොටසේ කලින් කිව ටිකෙත් ඊළඟ ටිකට යන්න කලින් තා විස්තරකන් දැනගන්නේම පත්තිිකා වහපව උදාන කලින් දැම්මෝ මඟ නාම් බෙලා නැහැ නැවතත් පත්්‍රිකාව දැම්මෝ දයි එතකොට මේ ආයතන හයම ඇතිවෙන්නේ කරමයෙන් කරමීෙන් ඇතිවෙනව කියන්නේ ඔය ඇත්තු ඇස් පේන දේවල් කරන්න ඕනේ. දැන් හිතුමා අපි සතිත්මානව කියලා සතෙක් මානකොට සතාගේ ඇස් අන්දකලොත් ඒක විපාකයේ විදිහට ඔය ඇත්තන්ට චක්කා ඇතනය ලැබින්නේ නැහැ ඔබ සතෙක්මානකොට සතාගේ කංවය ඇත්තුූ විනාසකළොත් ඒට චීත්නාව තියෙන්න ඕන අන්ද කර්ණවා කියන සිත තියෙන්න්න ඕන බිහිදිි කර්නවාකෙන සිත තියෙන්න්න ඕන. එසකොටට කායායත්නයේදී අතපය කැටල අතපය නැතිවුනෝතින් ඒකින් පල්ල්‍ය හා සනිවේත්නය ඇතු යනවනේ. සමාරකට්ටික සරීදී එක පැත්තක කාය්‍රසාදයේ නැහැ නැතිවෙනව යම් යම් හේතු වෙලා ජීවත්ත ඇයිති හොඳට මුල්ලාවුදු දාහයපාල හොඳට යෙනවා පස්සෙ වෙනකොට ඒකත්තික එක පැත්තක අන්සභාගය මොනහර වෙලා ඒ කොටස දැනින් නැතුූ යනවා. එතකොට ඒකට බලපානුවක් කෙලීම අතීත කරමය. මේ ආයතන හයම ඇතිවෙන්න කර්මයේ. විශේස දියුණුවක් කරගන්න අරූපාවචර භූමිවල් හරදවස්තුරූපයක් නැතුවපවාායත නැතිවෙන්නේ එඒත් තමේ විශේෂ දියුණුව කලින් කරගත්තීන්ද කරමේ. එතකොට හරදවස්තු රූපයයි චක්කුපප්‍රසාදේ සෝතාප්‍රසාදයේ ගානජීව්වා කායප්‍රසාදාදී ඒ ප්‍රසාද රූපය පහළි වෙන්න කරමයෙන්ම. එල්සා තමයිර ඇස්පීන පින්කංකරගන්න කියන්නේ. ඇහෙන පින්කං කරගන්න කියන්නේ දැන් වැඩිහිටියන්ට වයසටයදිි කන්න හෙන් ඇත්නන් ඒ විහිරුවට හෙමයික හිනාවන්න ඕොදනෑ ඔන්න බීරා බීධා කියන්න හොදන දැන් කවකාටරි ඇස්පීන්නතුව කන්නාරිධාන වන ඔන්න දැන් කියනවන කනා කනා කියනවා සම්හරය පොට්ටය කියර හොමත් කියකම් ඒ වගේ වචන කියන්න හොඳනෑ එතුට ඒ කරමයේ තමන්ට අනාගතයේ දී ඒදේවල් නැතිවෙන්න බලපානවා දේ වාකර්මීයට විපාකයක්න් කම්පෙනව අගති ඉස්කන්ද පහම පහළ වන පංචවෝකාර භූමියක සත්වය උපදිනකොට ප්‍රදසන්දී හිතාත් එක්කම ඒකත් එක්ක එකට බැඳිලා ඒකටම නිස්ශ්‍රේරමී හරද වස්තුරූපය පහළ වෙනවා පංචවෝකාර භූමි කියන්න බයන්න පංචවෝකාර භූමිටික නම්වලීම කියන්න पहले ही ना सातरा पाने नाम बली में क्या प्रेत आपको तिरसाम प्रेत नारकियर नारकियर नारकियर। नारकियर। मुझे, मुझे तिरसाम प्रेत असुध असुध नारकेय नारकेय मानुष लोक के मानुष लोक लोक है और नाम बली क्या है आज का आज के ताप दिन से यहाँ में दूसरे निमार्ग अति परंपरित हुआ है इधर पास है ब्राह्मण पारिता जे ब्राह्मण पुरोहिते महाब्राह्मणे ये आप बात ये आप बात सरे पारित है जो भी आप बात जो भी सुबह की नहीं है भी हाफ इधर के तो आसान साथी ने इधर क्या आपको दे वारती। वारती। අභයාා තප්ප සුටන් සු ඔන්න ඔය කිව්ව භූමිවල ඉස්කන්ද පහම තියෙනවා එතකොට එක ස්කන්ධයක් විතරක් තියෙන භූමිකයන්න එතකොට ස්කන්දය හතරක් තියෙන භූමිකයන්න වසන්න ස ආකාසාන් චායනී වි්ඥාන ායත්න ආකංචඥයනය නවස එතු මේ තමයි ඉස්කාන්ද පහක්කරි ස්කන්ද හතර කරි එක ස්කන්ධයක්හර තියෙන බූමී එතකොට ස්කන්ද පහම පාළ වන පංචුවෝකාර භූමීක කවුරවර පදිනවනා එතන පතිසන්දියල් වෙන කොටම මැරිලා උපදින වෙලාවි යුතයෙන් පන්ස අතරක් නැතුව ප්‍රතිසන්දිවිඤ්ඥානයේ පහළ වෙනකොට ඒකට බැඳිලා එයාගේ කර්මවල හැතියට ඒකට බැඳිලා ඒකටම නිශ්්‍රේවමින් හෝදවස්තුරූපය මුලිම පහළවන රූපවර පහළ වන රූපයක් හෝදවස්තුරූපයේ පහළ වෙනවා කියන ඒ මුොහොත්තේ ඉදලාම චිත්ත චයිස්සක ධර්ම මනා අතන ධම්මාරම්බණ විදිහයට ඇති වෙන අනිතා යතනවල නැතත්. එටොත් හදවස්තුව කියල කියන්නේ යම්කිසි රූපයක් හින්දා සත්වයෝ අර්ථයක් වෝ අනාර්ථයක් වෝ හදනවද කරනවද ඒකට අපි හදය කියල කියනවා. චිත්ත චෛසකයන්ගේ ඉපදීමට ස්ථානය වනෙහින් ද වස්ත කියල කියනවා. එතකොට හැදේ රූපේ තමයි හරදවස්තුව කියන්නේ. දැන්වය හදවස්තුව කියල සුදුපාටට, ලිමි තියන නිසා රතුපාට පේන්නේෙක් දෙයින් කලා සුදු පාටයි ඒ තියන මස්පිඩුව නැත්තං ඒ තියන කොටස නෙමේ මේ ඔය ඇත්තෝ මේ හද වස්තුරූපය කර කියන්නේ. ඒක ගලවලා තව කෙනෙක්ට බද්ධ කලා කියල හද වස්තුරූපය අයින් කරන්න බැහැ. එ හද වස්තුරූපය අනිවාරයම, හදවත් මස ඇතුළත අඩපතක් පමණ රුතිරේ ඇසුරු කරගෙන් තමය පවතින්නේ. චිතජයසික ධර්මියන්ගේ ඉප දෙෙන්නේ ස්ථානය වනහින්ද එතකොට හදේව හදය රූපේ හද වස්තු රූපේ වෙනවා එම හඳුන්වනවා. හදවස්ද රූපේ පහළි වෙනකොට ඒකට තනියම පහළ වෙන්න බැහැ. දැ හොදවස්තු රූපය නැත්තන්ගේ පසාදරූපයේ පහළිවෙේද්දි ඒ හදවස්තු ප්‍රසාදරපයට වස්තු ප්‍රසාදරූපයට තන්යමඉන්න බැහැ. වස්තුූ ප්‍රසාදරූපයට පටවියන ආපුූ ඕන තීජු ඕන වායු ඕනේතමයි සත්‍රමාහාභූතරූප, සතරමහාභූතරූප එකට එකති වෙනවනන් ඒ රූපය හතරට වාලනයක් ගන්ධයක් රසයක් හෝජාවක් ලැබෙනවා. එතකොට ඒ සුද්දාාශටකේ සුද්දාාස්ටකවල අනිවාරයෙන් ජීවිතයන්ගේ රූපේ තියෙන් ඕන අකණ්ඩවම අට රූප පරම්පරා පවත්තන්ඩ පුළුවන්. එතකොට ඒ රූප නවේත අනිවාරයම ප්‍රසාද රූප එකතුනාට පසෙ තමයි මේ වස්තු රූප දැසකේ ලැබෙන්නේ. එතකො රප රූප කලාපයක් ගත්තා මෙතන රූප දාහයක් තියෙනවා. ඔයද වස්තු රූපයට තනියම ඇතිවෙන්න බෑ කරතව රූප නවයක් ඕන ඒ නවයෙන් අටක් ඇවිල්ල අපේ සුද්දාාස්්ටක අනිත් එක ඒ උක්කොම රූප පරම්පරාව ජීවත්කරවන විනාශවේ න දෙන්න තුව පවත් වොන ජීවිතින්දය පටව්‍යපෝතේචූවායූ වන්න ගන්දරස වෝජා ජීවිතන්දය රූපය සහ හදවස්ත රූපය. කියන බලන්නේ රූපදාය. පුූතේජෝවායෝ පණ්ඩගන්ද රස ඕජා ජීවිතීන්ග්‍රය දල හහො. මිනිස්සු වගේ ඕනෑම සත්වය කුපදීද මිනිස්සු වේවා තිරිසන් සතුමේවා දැන් අද මනුස්සය වෙලායින්නකෙන මැවුනට පස්සේ ස්තිරිසන් සතයක් වෙන්නපුරුව. තමන්ගෙම ගිදර තමන්ගෙම වැසිකුපි කලිවාලේ ුවෙක් විදිර තමාම උපදින්න පුළුවන් මඟ පල්ලබල නැක්තා. තමන්ගෙම ගෙදර තමාම්ම හුරතලේට හදමින් හිටිය සතාගේ කුසේ තමාම්ම බලිපැටියක් කළ උපදින්න පුළුවන්. තමන්ගෙම ගෙදර තමන්ගෙම කුස්යේ තමන්ගෙමඒ පැන්ටිකබඩ් එකක් ඇතුළේ කැරකොත් එක් කළ උපදින්න පුළුවන්. තමන්ම ආසාවෙන් හතපු ගෙදර තමාන්ගෙම කුස්යේ මාම උගුල් අටවාටව මරපු මීියංගකුසක උප්පත්ත ලබන්න පුළුවන්. මනුස්සයෝ තිරිසන් සතම් වෙන්න පුළුවන් තිරසන් සතුම් මිනිස්සු වෙන්න පුළුවන් දෙව්වරු වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කෝම කට්ටිය එහෙම වෙන්න පුළුවන් වෙන්නේ මෑණිවෙලාවේ ඇතිවන චිත්තවීතියට හම්භගන කරම කරමිමිති ගත්නිමිතිකෙන අරමුණුත් එක්කේ කරමේ නිසා. කර්මානු රූපෝ තමයි සතවය උපදින්නේ. කර්මාණුරූපෝ උපදිනකොට ඒ ප්‍රතිසන්දිය ලබාත්්දීම වස්තු දසක රූප කලාපේ පහළ වෙන්නම ඕන පහළ වෙනවා. ඊට පහස්සේ හැමකුඩා චිත්තන්සනයක් පාසාම කලාප පරම්පරාවන් ඇතිවෙවී ටිකෙන් ටික සරීරයේ වැඩෙන්න ගන්නවා වස්තුරූපදසක කාන්තාවදද පිරිමේතික් කියන භාවරූපදසකේ ඒ වගේම කායක් ප්‍රසාජයත්මිතෙන්ටෙනවා කාය රූප දසක මේ විදිධ ගත්තාම කර්මයයින් ඇතිවන රූප කලාප තුනක් තියෙනවා. ඒ රූප කලාප තුන ඉතාම පුංචිවට ප්‍රසාද රූප ය එක්කේ දහයක් විදිහයට ඇවිල රූප තිහක් විදියට ආවට කෑම කුඩා චිත්්‍යක්ෂණයක් පාසාම රූප කලාප පරම්පරාවක් පරම්පරාවක් වියට ඇ ඇතිවෙලා වැඩි වැඩී වැඩිවැඩී වැඩි වැඩිය ශරීදය වැටෙනවා. ඔය ඇත්තුොම් ආදනී අම්මාගේ මෞකුස තුළදී මුලින්ම තලතල් පැහැට පුංචි ටිතක් වගේ පුංචිබීද. ඊට පන්ස ඒක ටිගතික පේසි වෙලා ගනවෙලා ගණවාස් පිටුවක් වෙලා වැඩිවැඩී 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 එනවා. බලගොල රූප කලාප ගුටාවක් හැම තැනීම වර්තනය වෙලා. ඒ රූපයට උණුසුමෝන හරියට බිත්තරයක්කිකිලියගේ උණුසුමෙන් බිත්තරයේ රැකිෙනව වගේ අම්මරි ගර්භා සේදිය සරීරයේ උණුසුමින් ඔබේ රූපය පැසවී මෝරමින් මෝරවමින් පැසවරමින් වඩෙනවා. එහෙම වැඩේද්දි හේදවස්තුව කියලා කියන මස් පිඩුව තුළ තියන පිරිසුදු ලේ ඇසුරු කරමින් අකණ්ඩම වස්තුරූපය පහළ වෙනවා. අඩ වගේ වැඩෙනකොට මුල ඉඳලම ටිි හදවස්තුව කියෙන මස් පිුව වැඩිී ඒ මස් පිින්්ඩුවේ ඇත්ලත ෘති දය පිරිසුදුලේ ඒ අපේ සුදුලේ පිරිසුදු කරමින් ඒ පිරිසුදුලේ ඇසුරු කරමින් එක දිගටම පටන් ගැම්මේ ඉඳල ඔබ කවධරි වැඩි හිටියෙක් වෙලා අඟ පැසක මහා විශාල වෙලා වයසට ගේල්ලාහරි නැතුවහරි ඔබ මැරෙනකම්ම එක දිගට අකන්්ඩෝම මේ වස්තුරූපයේ දිගටම පහල වෙන ඇතුව නැතුව ඇතිව නැතුව ඇතිතු නැතුව යනවා කර්මයි සිතු උනුසු මාහාරකන හේතුවන්ෙන් ඇතුවලකු දිගටම මේ සඳහා අතීත බවල කරමේතියෙන්ට ඕන කර්මේසි තුනුසුම ආහාර. හදවත් මසත් අනෙරූප වගේම මේ කර්මේෂ තුනුසු ආහාරකෙන හේතුව අතතිී හතරීමමයි පහළ වෙෙන්නේ. පරූපක් සණයකට ආයස තියෙන චිත්තස්සන දා හතයි සිතකට ආයසතියන එක චිත්තක්ෂණයයි. රූපක්ෂණයකට ආවසතියන ඔ කුඩා චිත් අස්සන පනස්ස එක සිතකට ආයුසතියෙනවා කුඩා චිත්තස්සන තුුණක් ඒ තරම් වේගීන් හදවස්තු රූපය ඇතිවෙනවා නැතිවෙනවා ඇතිව පැවත නැතුවයමින් නැවත ඇතිවිවී ඇතිී නැතිවී ඇතිව නැතුෝයමින් ඒ විදියට පවතින අපි අනිත්්‍යය කියන ඔය ඇතිව නැතුවයන ලක්ෂණේත එ ඇතිවනැතෝයමින් පවතිනවා හදවස්තු රූප කලාපේ පහළිවෙන්නේ හදවත් මසේ නෙමි හදවස්තු රූප දසය කලාපේ පහළවෙන්නේ හදවත් මසේ නෙවෙ මුකද හදවත් මස එතකොට නෑ. පහළ වන වෙලාවට හදවත් මසක් හැදිලා නැහැ. නමුත් හෝදවස්තු රූපයේ පහළිවෙන්නේ ඒකෙ කෝස්හේ තුළ තියෙන පිරිසිදු ලේ ඇසුරු කරගෙන. පසුකාලයේදී හදවත්කෝසේ හැත්ල ඒක පිරිසුදු ලේ ඇසුරු කරගෙන තියෙද්ද ඇයි හදවත් මස හැදෙන්න්න මුල්ම අවස්ථාව වුණු මු පියවරේදි ලේපාටට වත් හැල්ල නැති තලතල් පැහැට තියෙන අවස්ථාවකම තමයි මේ වස්ත රූපදසකේ ලැබෙන්නේ. මනෝවිඤ්ඥානධාතු උපදින්නේ මේ ස්ථාන විතරයි. මනෝවි්ඥානධාතුූ මේ ආයතන හයක් තියනව කියල චක්කායතනය පහළ වෙන්න ැහැ. මනෝවි්ඥානධාතුූ සෝතායත්නය පහළ වෙන්න නැහැ. ගානායත්ත ජිවහායත්නෙ කායයත්නය පහල වෙන්න ැහැ. මනෝවිඤ්ඥානධාතු සියල්ලම අ සිද්ධාය ඇරෙන්න්න. අකුසල විපා කුසල විපාක චක්ව විඤඥාන සිද්ධෙක. සෝතගානජීව්හා කාය කුසලාකුසල විපාක සිත්්තිික. ඒ සිද්ධාය ඇරෙන්න මනෝවිඤ්ඥාන්ධාතු සියලුම ඒ සිද් ඇතිවෙන්නේ මෙන්න මේ කියන හදවත් මස ඇතුද තියන මේ වස්තුප්පසාද රූපදසකේ විතරයි. සරීරයේ වෙනත් ස්ථානයක මනෝවිඤ්ඥාන්දාට ඇතිවෙන්නෙ නැහැ එතුකොට සරීරයේ ඒ ඒ තැන්වල කරම සක්තියෙන්ම ඉපදවන්න ඕන තවත් ප්‍රසාදරූප පහක් එහෙම නැත්තන් තවත් උපයම් පහක් තියෙනවා එතුට මේක කරම සක්තියම තමයි උපදවන්න ඕන දැහදවස්තුරූපයේ වගේම කරම සක්තියම උපදවන්න ඕනු තවත් ප්‍රසාද රූප පහත් තියෙනවා ඒවත් අතීත බවවල කර ගත්ත කරම වලින් දැන් කාලයෙන් කාලක එක එක සංස්කෘතියෙන් හැදෙනවන දැන් බුරුමයේ පින්කංග එක්ක වෙනම සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ වෙනම සංස්කෘතියක් තියෙනවා. දැන් බුරුමිනං දවල් දොලහ පවුුණනාට පැස්ස ස්මන්නාහරමට ඩයකට ිල මොනවත් ගන්න. ලංකාවගේ රටක පුළුවන් එතකොත ඒ රටවල්ලල සංස්කෘතින් වෙනස් චාරිත්‍ර වෙනස් ලංකා වගේ රටකාපී විවිධ පින්කංකන කප්ලු පූජය කනවා ඒ වගේම නිෙළුම්වල් පූජාකරන විවිධ පක බුර්මේ වගේ රටවල්ල ඊට වඩා වෙනත් පින්කංකනත් තායිලන්තේ වගේ රටවලල් වෙනස් පින්කංකරනවා ීට අවු සියක දෙසීයකට කලින් ඕවල උට වඩා වෙනස් සංස්කෘතියෙන් තිබුණා ඉස්සර රන්ුරාධපුරේ ජැසේ හා බෝධීන් වහන්සේ රැකගන්න අලින්ගෙන් බියරගන්න ඕන හින්ද වෙන පෙරහැරකට එක නමක් තියනවා වෙනම වගේ පෙරහැරක් තියෙනවා. ඒ පෙරහැරෙන් කරන්න දරගෙනල්ලා තියෙනවා අලීත්්‍ය එන්න බැරිවෙන විදිහට දරගල් ස දර වටේ ගිනි ගොඩවල් ගාහනවා යජැයිසීම බෝධින් වහසිටික් ඇතට වෙන්න ගිනි ගොඩවල් ගහනවා අලින් ඇවිල්ල කරද කරන්න පැරිවෙන්න එතකොට ඒක කලාටත් පින් සිද්ධ වෙනවා. එක ඒක සංස්කෘතියෙන් කාලයෙන් කාලිට වෙනස් වුනා කියලා කුසා සිත් අට වෙනස්වෙන් නැහැ සිරිත්විරේ චාරිත්‍රවාරීත්‍ය වෙනස් වුනාට ඒ චාරිීත්‍රවාරීත සිරිීත්විරිත්වදී ලෝභමූල සිත්හටෙන් කියන දේවල් කිරෙන් නැත්නම් දේශමූල සිද්ධකෙන් මහමූල සිද්ධකෙන් කියන අකුසාැසිත් දොළහෙන්කෙන අකුසල කරමවින් නැත්නම්. කෙරෙන්නේ ඒ සිත්වලින් ඥාන සම්පයුත්තව හෝ විප්පයුත්තව හෝ කුසලයක් නම්. ඇතිවුණු සිතටයි විපාකේ හම්බවෙන්නේ. සංස්කෘතික වෙනස්වීම් වලට නෙමේ. මීට අවුදු දහකර දෙදහකට කලින් තිබ සංස්කෘතිකරටා සම්පූර්ණ වෙනස්. ඒ කාලෙදී විහාරස්ථානයකට අද සිංහලියෝ ඇඳන්ගෙන වගේ සරමයි කමිස්යයි ජාතික ඇඳු ඇැතිගෙනාව නැති වුනාට. ඒකට ඒ කාලෙටි දැලපෙන අඹුඩයක් හරි ඒකා ඇති ැලිපෙන තනපටක් හරි ඒ ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ආව කියලා ඒ කාලේ ඇති වුණු කුසා සිත්වලට දැන් ඇතිවන කුසා සිත්වට අකුසල් වෙන්නේ හැ. ඒ කුසාසිත්වටත් දැන් ඇතිවන කුසා සිත්වලටත් කුසල්ම තමයි වෙන්නේ එතකොට මි කලින් භවී, කලිම් භවේ, කලිම් භවේ ආත්නභාව පණහා පන්සීය පන්තාස ඈතපිට සංසාරී විවිධ සංස්කෘතියන් විවිධකානාා විධතැන්ගොලදී ඔය ඇත්තෝ රැස්කරගත්තේ අටමහා කුසාසිත්වලින් විපාක ලැබින යම්යම් යහපත් හොද දේවල්න අප පේරදිතිය පුඤ්ඥාබි සංකරණම්. සිංහල වචන පින්නා. ඒ පංවලට ඔය ඇත්තන්ගේ චක්කුප්‍රසාදය සෝතත් ප්‍රසාදේ ගහන ප්‍රසාදේ ජවහාප්‍රසාදී කායක්ප්‍රසාදී කියන මෙන්නමී ප්‍රසාදරූපත් වස්තුප්‍රසාදී කියන මෙන්නමී පසාදුරූප හැම කර්ම සක්තියෙන් උපදවමින් දිගටවම පවත්වාගන්න පුළුවන්. හැබැයි මේවා නැතිවල විදිහ කර්ම කරගින් තියෙනවනා. කෙලින්ම ඇස් අන්ද කලාන චක්කුපාල හාමුතුරුවූවාගේ. ජීවිත නැසුවානම් කන්වල ඇහේෙන තත්වේ නැති කලාන. දියවවල් තැපුුවනා. එක එක ආකාරයට පාපකරම කලා නම් මේ දේවල් අහිම වෙලා යනවා. ඒ ඇතමයි ඔය අපේ ඇහැස්වලට පේන තියෙන ඔය රාජකිිරිය අනගොදු පිහිඳ නිවාසේ තුකොට අනිත් ඇංගුවල සහර ගවල්ලහීමම හම්බුුණ එක ළමයි වගේ අය. එක දෙෙදරක අපිට හම්බුනා. ඒ පුතාල දෙන්නම කිසිම දෙයක් තේරෙන්න්න පුටුට එකක වාඩිකරවල තියෙන කවන්න ඕන පොවන්න ඕන හැබැයි කටට ලංකරල කවන්න බැහැ ඇඟිල්ල හපනවා. අවුදු විසිගානක් දරූ දෙෙන්න්නටම අවුදු විසිගානක් මේ අම්ම තාත්වය තමයි දෙන්න බලාගන්නවා මල පහ කළන් දෙෙේ තනමය මුත්‍රකයි ඉතැන් වල මුලි ගෙතරම කැතයි. එතකොට ඒ ළමයින්ට කවන්න ඕන හැන්තකින් ඒ හැද යක හැන්තක් හැද පවා හපලක් හැන්ද හිල්වෙලක් ඒ තරමටම ඒ කරමී විඳවනවා. එතකොට ැන් හඳට හිනා වෙලා සන්තෝසයෙන් හොඳට බාභෝග සම්පස්සු කිතම විතුව හිටයට මේ නාමරූප පරම්පරාවේ අනාගත හටගැනීම්වලදී දැම් මේ කරන පාපකරමවලට අනාගති විපාකය ලැබ ෙනොමේ පසාදරූප ලබාදින් නැතුව. එතකොට උප්පත්තිෙන්ම අහේතුක සුගති වෙනවා නම් මේවා අහිමි වෙලා උපත්්‍යය ලබනවනම් එතන තියෙන්නේ අකුසල කර්මයා. එතොට මේ වගේ කායප්‍රසාදය දැන් අපපි කිව්ව චක්ුවෝපපසාදයේ සෝතප්්‍රසාදී ගහනපප්‍රසාදී ජිවහත්්‍රසාදයේ කායප්‍රසාදය කියන මේ ප්‍රසාදුරූප පහෙන් කායක් ප්‍රසාදේ භවේක ප්‍රතිසන්ධයක් ෂණයේදීම පහළ වෙනවා. කෙනෙක් මැරිලා උපදිද්ධම ප්‍රතිසන්දය ලබන මුහොතේදීම. ඒ කෙනාට ලැබෙන කර්මජ රූප වලින් තියෙන රූප කලාප තුනෙන් එකක් තමයි මේ කාය ප්‍රසාදී. අනිත් එක තමයි වස්තොප් ප්‍රසාදී අනිත්්‍ය එක තමයි කාන්තාවක් පිරිමේක්වෙන භාව රූප දසකය. භාව රූපදසකයක්ත් කර්මයෙන් හම්බවෙනවා කායක් ප්‍රසාධයක්ත් ප්‍රතිසන්දිී ලබද්ධිම කර්මයෙන් හබවෙනවා ඒවගේම හදවස්තු රූපදසකයත් හම්බ වෙනවා දළභාසේ ළම අයින්නකොට අම්මා ගොඩාක් උනුදේවල් ගන්න කොට දරුවටඒ එක දැනෙනවා. සීතලාධික දේවල් ගත්්දික් ඒක දැනෙනවා මේ විදිහට පංචවෝකාර භූමියක ස්කන්ද පහම ඇතිවන තැනක ප්‍රතිසාන්ධීක්ෂණ යේදීම පහළවන රූප කලාප තුන ඇතියෙන්නේ මොනවාදේ රූප කලාප තුන. ब चके बा स्तु के वस्तुकेखायदके बाके वस्तु मका वस्तु केकेखा पसा दे එතකොට චක්කුප්‍රසාදය සෝතාප්‍රසාදේ ගානප්‍රසාදී ජිවහා්පසාදේ ඒකැන ඇහේ ඇතිවන චක්කුප්ප්‍රසාදේ කනේ ඒ ්‍රරෝමිද්දක් වගේ එතන ඇතිවන සෝතාප්‍රසාදේ නාසේ එලුකුලයක් වගේ තැන ඇතිවන ගානපපසාදේ දිවේ නිලුපතක් වගේ තැනක ඇතිවන ජවහාප්‍රසාදේ මේ රෝප කලාප පහළවෙන්නේ මිනිස්සු වෙලා ඉපදිච්ච තැන ඔය ඇත්තන්ට මහුකුසකනම්, පිරිිසිිඳගෙන දින හැත්තෑ හතක්විතර ගියා අද කාලේ හැටියට දින හත්තෑ හතක් අනාගතයේ දී මිනිස්සුන්ගේ ආයුකාලයේ පරමාාව සෞදු දහයදක්කාඩිවිද දඕකතා වෙනස්සනවා එතකොට දින හැත්තෑ හතා ගියතැන හැත්තැ හත්වන් දින රාතයේදී තමයි පාල වෙන්නේ චක්කු්‍රසාදීස්සෝ තැප්‍රසාදී ගානපසාදී ජිව්වාහා ප්‍රසාදී කියන ප්‍රසාහත රූප කලාප පහලවෙෙන්දනම් අඩ සරීදය කළලෙේ හැත්න වර්තනය වෙලා හැත්තෑ හත්වන්දින රාති වෙනකං රූප කලාප මහ ගොඩකින් සැකසිලා සූදානංවෙලාතියෙන් ඕෝන මේවා පහළිවෙන්න පුළුවන් තත්වෙේයට. මේ හැමරූප කලාපේකටම ආයසතියෙන්නේ චිත් අස්සන දා හත්තයි. පළවැනි චිත්තක්ෂනයේදී හටගෙන මැනචිත්තක්ෂනවලදී පැවැතිලා දාහත්වන චිත්තාක්ෂනයේදී නැතිවයාමින් මේ රූප පරාම්පරාව දිකින් දිකටම කර්මේ සිත උණුසුම ආහාර කියන හේතුවගින් ඇතිව නැතුවේ ඇතිව නැතුව ඇතිවනැතුව මේ භවී පවතිනකම් පැවතිලාල් මේ භවයෙන් චුත්තවෙන කොටම රූප කලාපවල මෙිතන ගමන අවසා වනාාට ප්‍රතිසාන්දීර්ශෂණයේදීම අන්ඩ ජදාපුජ සන්සේ ජෝපාතික මොනවිදිට උපාතේලගුවත් අලුත් භවයට අදාළව රූප ලැබෙනවා මිනිස් අතර උපදින කොට අම්මගේ පරම්පරාවේ ඇදුුම රෝගී දං ඔක් කොමටික එනවා තාත්තගේ පරම්පරාවේ ඒ තියන හැම ආකාරයකම ඒ කොලස්ටෝල් දේ වැඩියා ඕනම දෙයක් එන්න පුළුවන් එතකොට ඒවා ඒවා ඒ වට අදාළව තියන ඒ බීජනයාමාදී ස්වභාවයන්ට අදාළදේ කර්ම නයාමයට අදාළව තියෙන ස්වභාවේ තමයි වස්තු දසක භාවදසක කාය දසකයන් පැහැදිලි හැ බෝතම ඇදිරීදම් කියන බලන අ්‍යන්තර ආයතන ස කරන නාස්්‍රය දිවශරීරය මනස බාහි ආයතන හය රෝප ශබ්ද ගන්දරස ස්පර්ෂ එතකොට ආයතන කිවවා මේඒක හුන්වාන තියෙන වචන දෙකවාට කුන් මද පිඩාන්නේ ආයතන හඳුන්වා අයදා නත්තුව ආයත නත් ආයත නත්තුව අනිත්තිකය රරත් ආකරත්තුූ ආයත නත්තුව උච්ච නනාමාරුවයෙන් කියන්න බෑ කියන්න කටට ගුරගෙනක අයදානත්වූ ආයතනත්වූ ආකරත්තුූ ආයත නත්තුව කියන්න අයිදානත්ව ආකරත් ආතනත්ව හරි ආහපව කියන්න දා තනත්ව ආකරත්තුව ආයත නත්තුව නැවත කියන්න අයදානත්ව ආකරත්ව වූ කියන්න අයධානත්වූ ආයතනත් වූ කියන මොකක්ද අර රජී පතු ඒ කරනවා රජයකට අයබදු නැවත නැවත ගන්නා වගේ තමයි චිත්ත චනික ධර්මයන් නැවත නැවත මේ වගේ උපද්ද වනවා ආකරත්ව ආයතනත්ව කියන මකත්ද නාර පත්නපුරණ මැනික්කා කරය හම්බෙනවානේ එතකොට ඒ වගේ මැනික්කා කරවල රංාකර වලෙහම නැවත් නැවත පස්තුූ පයත්නා වගේ චිත චයසික ධර්ම කී තැන්ගලු පත්වනවා හඳයි හැමෝටන් පැහැතිරිත හුද ටැමර නොතේරුන්තනතිීන හ සාවිතර පත්ීල තින් ඒකත් සාගට්චා කරන නිරසන්න පස්නඳහය අපි කමද සාකච්ඡා කරන්න අපි ඔයත්තන්ගේ අහන පස්නවදට පිළිතුර දාන්න වෙන ගෘපයක කදනවද කොහොම දැපිහොඳ මං හිතන පස්න ඔයත්තන්ගේ ඇවෝ හොඳ කියලමොක දෙහහිම් මනහම ඔයත්තට බොහෝදීවල් දන්න දේවාතහුරු කර ගන්නකුලා නොදන්නේඒව ැනගන්න පුළුව අපිත් ඔබට කියරදුන්නේෙහ ඔයත්ත මත්තක තියාගෙන්දික අපි දැනගන්න පුළුව ඒකෙවයින්නාාන්සල් මේ රහතන් වහන්සේලා හය දෙනාට අනුරූපෝව මේ චිතීට නට ේරුන් ඇති හෙරෙන ැස්සාන්නන්සේ ඇයි අභික්ඥා චිත්තවීතිත් එෙක් ධ්‍යානු උපදවාගෙන ධ්‍යාන ලාබීක් මඟ පල් ලබනකොට පංචමත් ්‍යාන ලාබී උත්තමයෙක් මේට ලැබෙන ඒඒ ලැබෙනමී මාර්ග චිත්තවීතිය තේරුම් ගන්න පුළුවන්න්නේ ඒම අන්න ඒක තමයි ඒ කියන්නේ කහන්න එතුක රභීඥා බලයත්තික්ක ඉදියුණුව ලබලා තියෙනකොට ඉ සිතකින් ඒ අයටපතිසාන්දිය ලැබෙනවා පැදිල්ද ඒමස තකොට සද්ාභි ඥ ලාබී රහතන් වහන්සේලට අදාලවෙන්න ඒක නි සන්හන්සේ ට පංච වෝඒම පංච මධ්‍යානය බ සද්ධභිඥාලාබී උත්තමයන් වහන්සේලා පංචමධ්‍යානය ඇචිත්ත සවභාවයකි අභිඥ්ඥා බලය සහිතව තමයි දියුණුව ලක්්මේඒ ඇතිව මේ ප්‍රතිපල් ලබාන්නේ මඟ පල් ලබාන්න හත්වෙන්නේ දැම් ප්‍රටමධ්‍යානය ග්‍රහත්වෙන්න පුළුවන්න්නේද ඒම ෘති අධ්‍යානයෙන් පුළුවන්ද පුළුවන්සන්නා ෘති අධ්‍යාන් ලාබියයට පුළුවන්ද ළුවන්සන්න තැතුත් අධ්‍යානන් ලාබියයට පුුවන්ද ුවන්සන්න අභිධර්මකමේට පංච මධ්‍යානයකය ආකාසා නංචායත්්‍යයාද උපදවාගෙන ඉන්න කෙනට කළුවන්ද පුළුවන්සන්න එතකොට ඒ දියුණුව ලබල ඉන්න කෙන ඒ අභික්්ඥාත් උපදවාගෙන ඉන්න චිත්ත සන්තතියක් නම් ඒකෙන ඒවාගේ ප්‍රබල තත්යක් එක්ක නෙමේද මඟ පල්ලබෙන්නේ ඒවාගේ ලැබෙන්න්නේ සන්න හොඳයට එතකට ස සෂ්ක විදර්ශ කරහතන් වහන්සේ ලාට යන්නේ අර බවාංග චලන බවාංගු පත්්චේට මනෝදවාර වජ්‍යන පරිකාරම උපතාාර අනු ලෝම මෝදාන මාර්ගසි පලසිද්ධකහි බාංගයි ව ී තියයට සානාට සෂ විදර්ශරහන්න සුස්ක විදාශ කරහතන් වහන්සේලාට තියන්නේ අරවිදිහයට කුතක් ජනගෝතියෙන් ලෝකුත්තර ගෝතයට යනකොට සාමාන්‍ය කෙනෙක් විදිහට කිසිදු ද්‍යාන දියුණුවක් මොවත් නැතුව ප්‍රමාධ්‍යන් උති්‍යාන සිදු දියුණුවක් නැතිව කෙලෙසුන් නැසීම විතරයි වෙන්නේ හැබැයි අරවත්තුමන්ටේ ්‍යානත් එක්ක තමයි අරවිදිහට කෙලෙසුන් නැසීම සිද්ත වෙන්නේ ඉතින්දී තිවිද්‍යා සඩභීකඥා සිය පිලසිම්ියාපත් වගේ පබල තත්ත්්‍යයන්ට පත්වෙනකොට ඒ අතිට කුසල කර්මත්්‍ය කරවගේ පබල දියුණුුවක්කික තමයි ප්‍රතිබල් ලැබෙන්නේ එතකොට ාන්ත ්‍රිවිද්‍යාරාබී මහරහතන් වහන්සේලා ගත්තාම රහතන් වහන්සල ගත්තාම මේ අර පංජම ්‍යාන චිත්තවීතිය ඒකමද කට ඒ එකකටත්වයනු ඕ ඒකට එන්නේ තිහෙමම තමයි මොකද ති්‍රවිද්‍යා උපදවා ගන්න ඕනම අභිඥාවක් උපදවා ගන්න අනිවාදීම කොතෙන්ට යන්න ඕනද ඕනම අභිඥාවක් උපදවා ගන්දන ්‍යාන උපදවා පංච මධ්‍යානයේ දක්වාම අන්නු ඕන අභික්ඥාවමතකන අභිඥාව ්‍යපි කිව අභිඥාවද පටයි ආදී කසිනවල මුල් චන දායම පුරුතු කරගින් තම අභිඥාවලට අ්ඩ වෙන්න එතු राශ්්‍ර සම පත්තිම උපදවාගෙන තමයි අභිඥාවල එ්ඩුවෙන් එතකොට වන්හන්ස දැන් බවාංග තරන බවංගුඋපච්චේද මනෝධාරා වද්‍යන පරිකරම උපචාර අනුුවෝම ෝධාන මංක සිත පල සිත්්ත එකකයි බවාාංග්‍ය වනේ මේ ශුල්ක විදර්ශ රහතන් වන්සේලා එතකොට ත්‍රවිද්‍යාප්‍රාප්ත වගේ රහතන් වහන්සේලගේ වීතිය පහෝම යන් ත්‍රවිද්‍යාපාප්ත රහතන් වහන්සේල්ලාගේ ධ්‍යාන චිත්ත වීතිවලින් ගන්න ඕනේ එතකොට ධ්‍යාන චිත්තවීතිවලදී පංචමධ්‍යාන චිත්ත වීතියෙන් තමයි ගන්න ඕනේ හියන්නේ අපි ධ්‍යානචිත්තවීතිවලදී පංචමධ්‍යාන විදිහට අර ගෙන පංචමධ්‍යාන ලාබයගේ අර අභිඥා ආදී උපදවාගත්ත ස්වභාවයක් එක්ක තමයි අරපතිඵලය ලැබෙන්නේ පැ ඒකැන් සල්ස භවංග චලණ බවංගෝපත්ජයජ මනෝදවාරවර්්‍යන ඔ ඒම ඔක්කෝම වෙනවා අර ජානහිත තියෙනවද ්‍යාන හිත ධ්‍යාන හිතතයෙන් දෙපාය ඒ පැටමධ්‍යාන එ දුතිී්‍ය එක තුතිී අ්‍යා චතුත් අධ්‍යාන එහෙම නැත්නම් පංචමත්්‍යන එතකොටේ ධ්‍යාන හිතේයේ යත්න චෛතිසික ධර්මවල හැටියටයි දියුණව ලබලා තියෙන විදිී හැටියටය තමයි ඒ වෙනස්කම වෙන්නේ පැදිලිනේද ඒකැන් සන්නන්ස බවංග චරන බවාමුකූ පත්්‍රේජ මන ඒකැන් චිත්තවීතියක ඔය කියන උක්කෝම ටික ඕන තැම් භවංගචාන බවංගු පච්ේද ආදී දිහට ඔක්කෝම පරිිකල් ආදී විදියට ඇවෙල්ල අපි දැන් අර මේ පුතක් ජනගූතෙන් එගුඩ කරවන මේ අවස්ථාව තියෙනවන ඒ ගුඩ කරවනකොට අපිට මාර්ග හිතාක් ඇතිවෙන්නපාය මාර්ගහිත ඇතිවෙන්න නම් ඒ චිත්තවීතිය අනිවාදයෙන්ම ්‍යානලාබියෙක් නම් ධ්‍යානලාබියෙක්ගේ චිත්ත සන්තතියක දියුණු කරගෙන තියන මේ ස්වභාවයට අනුව තමයි ඒකෙනගේ ඒ ප්‍රතිඵල තික ලැබෙන්නේ එතකොට එයා මාර්ගපල් ලබන කොට දියුණුව ඇැතිවෙන්න හැ. ඒක විශිෂ්ත විදියට අතීත කුසල විපාකත්වයක ලැබෙනවා ඒකම තව විස්තර කළ ඔෑල්තැන්ට දෙන්නම් කොහොමත් දැන් දුන්න පස්න තහය සමාහරකත්තින පොඩ්ඩක් තහමත් කරපනාකන මටපුග්ගලික පනි විඩක් දාලා තියෙන පොහොමදති කියලා මගේ පස්සන දහය වගේම තවත් පස්න ඔයයක්ත් අන්ටදේ නවත් ඒටික වෙනම ගන්න ඒද හොඳ ගොඩක් පේසන්න ඔයත්තන්ත නම් පස්න ඉදිරිපත්කාරන වෙනවා අදයම් මගින් පාඩාමසු වටක්ෙනකම් ප්‍රස්න ගොඩක් ඇහුවනේ මත්ඔය පස්න ටක ඇහවුවටකක් නෑන ේ. නදකක් කවක් නැසාන්න එක පාරුණ නිස්සාත් දන බයවෙලාද නෑනේ හොඳ ඒ මනම් සිංුව හනම් ං විතන් අද ගැටලුත් තව තියෙනද කාට යහන්න හැමෝටම තේරුුණාද වාසා අහන්න කවුරදී ඇතු ස්ල තියෙනවා අපේ ස්වාමන් වහන්සේ මේ මට පොඩි කාරණයක් දෙැන ගන්න ඕනේ මේ මටත් පැහැදිලි කල දෙන්න බලුවන්ද මේ අහේතුක සුගති අහේතුක දුගති මේ උපතක් ලැබෙන්ඩ හේතුවන කරුණු මොනෝදකිල් පොඩ්ඩක් කැරියස්වාමින් ඒ කියන්නේ දැංවේ පින්කං හරි මනුහරි යහපත් හොඳ දේවල් කරන කොට ඒක කර්මකර්ම පලේ විපාගදන විදිිය ගැන කිසි විශ්වාසයක් නෑ නමුත් ස්වාමයා කියනවට බිරිඳ පින්කම කරන නැත්තන් මහත්්‍යයාගේ හිත සතුරු කරන්න ඕනවට නොනනාඒ පින්ක මහරි හොඳ දේවල්ල අසනයටතු දෞක්න කරි කේනවා. නැත්තං නෝන ගහිත සතුරු කරවන්න ඕනවට නෝන කියේනවාට හිතරි දේ කියේලහරි මහත්්‍යයායේ දේ කරනවා අහරියන්න කිවාම ගිල ධානික තියල එනවා ම विश्වාसය पැහැदීමක් मनනවත්නෑ නමුත් කරම कारण पर विශයක් න ोंනට බै මහට बाैया නගේ ත සතු කරवाන්න रे मनහකට හෙම කනැත් ළමय ගත්තාහම ළමय दिमावपयोग කිය නවवाට है नොतेर මට ला मालवा गල पोजा करනවා තියෙන मैंने වෙलावेේ दී ඔයवाගේ කරමයක්මතු වෙනවා एकතු उत्कुस्तන है तिह ओ मकात्න है ක उत्स्तपना है ढह ओ मका අලෝබයේ අදෝසයක් යෙදුනට ඒක දුරුවල මට්ටමක තියෙන්නේ. ඒ වගේ කරමයක් මතුනාට පාස ඒකෙන සතරාපායට වැටෙන් නැහැ. එයාගේ පතිසන්ධිය අහිතුක සුගති උපෙක්කා සහගත කුසලි විපාග සන්තියන හිතාහින්ද මිනිස්සු අතරහරි විනිපාතික සත්‍ය අතරහරි උපපාතිය ලබාන. තුනි මිනිස්සු අතරහරි ිනිපාතිතක සත්වය හතරහරි අද ගොලිබිහි මඩ ුද්ධිකවිිය සුගති උපත්්‍යයක් ක කියයට ලැබෙනවා එතකු අහේතුක දුගති උපාතිය සතු මැරීම සොරකංකිරීම කාමේවාදව හැසරීම බොරුකීම කේලාම්කීම සැරපාසවත්න කතාකිරින් හිස්සාාචන කතාකරින් දඩි ලෝබී ක කියන්තිය මත්්‍ය දෂ්ි යස් සියලුම කකසල කරමවට ලැබෙන කර්ම විපාකයේ සිත අහේතුක උපේ කාසාගත අකුසල විපාග සන්තියන හිත පැහැදිල්ද එහෙම හාන්ද්‍රුවන ගොඩා ගො හොඳයි හොඳ පින්වත්නී ඔය ඇත්තන්ගේමන් දිගරටම් පස්සන වගයක් අහනවත් අපි ඒකට ප්‍රසන වරට ඔබේ පිළිතුරු දාන ගූප එකක් හතමුද මොකද කරන්න ප අහන ප්‍රසනවට ඔබ තැමත් මට පුද්ගලිකව එවන්න එපා සම්හදා එවල තිප්පා පුද්ගලික එවනකොට වස්සැ් කොහොමතමන් කියවන්නේ මේ එහෙම මේ පුද්ගලිකම එවන ඒනඒ අතර තෝල් ලබෙන් දාන මාර සම්බන්ධව සමාඩයගේශේෂයෙන් පෞද්ගලික ජීවිතයේ සහරයට සමහර ප්‍රස්න තියෙන වයිවට සනිකෝම උත්ත ලැබෙන් ඕන සමාහරුවන් සේද වනසාගන්න වගේ තව සමාධකර්තිය කෝච්චියට පනින්නවාගේවාගේ දෞ් ජීවිතයේ කඩය වැටෙන්වල්ද දව්ුණු ගැටඩුවලති සනික තිර ගන්න කොට ක්මනීම ඒකාට අපියෝමතක්කර අපිට පුද්ගලික වස්සැ අංකට ඒවනවා පණ විද ඒවාගේ වෙලාවට අපි මේ ඒව බලන්න හැකියාවත් මේ ඒක තියනොවෙන ගුප ක්ති බත් මන්ගිතනය පහසේ ප්‍රස්න වලට පිළිතුු ලබාග නත්තන් අරගේ වලට සනික ආමකලින් ොනවාකත අපිට අවස්ථහුगा මගේ හැරින්න පුළුවන් ගරප් රක්ම හතන් ද අවසර ස්වාමන් වන්ස මේ ම් ප් එක සාමාන්‍යයෙන් ගොඩක් අයට එක පාර සාවාගී වෙන්න පුළුවන්ැන වත්සැට් එකේ දැන් ගොඩක්කායව අපිට එක පාර සසාභාගකරගන්න බැර වුණටෙලිග්‍රෑම් ගුප් එකක පුළුවන් හින්ද ඒ මාර්ගයෙන් හැමෝම මේ මොන හරි හම දරගන්න ඕෝනිීව දැම්මෝත්තිං හොඳයිනේද මොකද මේ ටෙලිග්‍රෑම් එක මන් දන්න තරමින් ඕනම කෙනෙක්්ට පිප්ලයි කරන්න පුළුවන්තත්සත් තියෙනතාම බොහම හඳයි අප චත්‍රමහත්ම එහෙනම් අපි ඒද කියාත්මැක් කරම නේද අනිතගේ අදහසු පවීරනගත්තත් අනිස්තත්ම මොකද කියන්න අපි ටෙලිගෑම් පාවිචි කරමමු දේකට දැන් කරන්න පුළුවන්ගවෙන්නත් මංහන පස්සන වලට ඔබයි වල පිළිතුර හයිද කියරම බලනවා බල මංගේට දැනුන් දෙන්නම් මේ ඒ ඇරෙන්න්න අනකුත් පස්න ගොඩා අපට සාකච්ඡාකාන්නනා බැරිවී හිතන අහන පස්න වලට පිළතුර දීීමම් අපි පරිසා කරම් පස්්න උත්තරකමේට අනිතයම දවත්මිනිස මේ ඔබහන්සේට පුළුවන්න්නන් දැන් මේ සතතියේ එහෙම ප්‍රශ්න ප්‍රශ්න වකයක් දාලා ඊට පස්සේ දවස්කිීපයකින් ඒ උත්තර පික නිකහර මේ විදිහයට මේ දාන්න පුළුවන්ං මේ අපිට ඒක අපේ උත්තරත් එක්ක සංස්සන්ධනය කරලා බලලා ඉට පස්සේ වෙනත් අදහස් තිනෝනං ඉතට දාන්න වගේ හැබැ හමොත් ලේසියටතකොට උක්කොම කට්ටික බලන්න ඕනෙත් නැනේද එ උබහන්සේට ඒ වැඩ කරගන්න පුළුවන් වෙන්නැරසර ඒකනනාහො දැදැන් වස්සලු් එක තරමකාමයක අපි බැලුව මේ මාත්තුකාවත්දී ඒකට අදාළව පස්න හන්න තියන්න වනි එකක පස්නාහන් හැඩයිට පස් ඒකආහ පවු වැට්මින් ්‍රීතරත්තිවාා හමයි එහනං අප එවිදිහයට කරමුණ ඒදේක පහස්සේ එක අර මේ උබහන්සේ උත්තර දැම්මයින් පස්සේ වෙනත් දේවල් තියනවාොනං ඊට පස්සේටෙල්ග්‍රන්න එක දාලා දැනගන්න ක්‍රමයක් වගේ ඒං අප ඒකමට හරි ගස්සම චත්‍රම හත්ම හොද ඔබතුමා හැෙන කටයුත කල දෙන්න ඕනෑ ඒ අමුතකන් දෙන්නේ ටෙිග්‍රම් ලිං එක මේ එකනේ රෝප් එකට සභාගි වෙලා නැති අයින්නවා නම් මං ටෙලිග්‍රක් මේ ලිංක් එක දාන්නම් අපේ මේ ධර්මකට මේ කරුණු දැනවත් කිරීම රෝප්තිකට එතකොට ඒකෙන් මේ ඒකට සාගලා නැති අයට එකතුෙන් පුළන් ේ ටෙිග්‍රම් ගුප් එක හොඳද එහම කටයුතු කරම එක සෙනඟව දැනුවත්රම අපේ ගරපට දානය විස්ත ො එහෙමනම් පින්ත්නේ අද ආයතන ගැ ගැගත් මන්හිත කිම ගැටලුවක් ොක්ක හදර පහැත්ලවෙන්නන්නේ ඇති මෙමතෙ කියෙලා රැස් කර ගත කුන්න තරමියෝමියකි නැතයින් අනමෝදැන් වී වායිකර සාත්නාදයක් පත්තන්නසා දෙවියන් මේපින් අනමෝදැන් වී වාායිකර සාත්නාධය පත්තන්න දෙවන්දකින්නට මේපින් හීත් වේවා එක සාක්නාටයක් පාතන්න අපේ දම්ික මහත්ම සන්ති මහත්ම්‍යේචතුර මහත්මේ පඥාසර පොි හාමුදු සසේරීමම පුුණ්‍යවන්තතු ඇත්තු හැමති නාටම ඔබ සීල් නාට විද රටවල සිටින සම්බාන්ධු අිධර ගනගන්න පින්වාන්තෝක සැමරතුන් රවාන්ගේ සරණින් නිදුක් නිරෝගී දී කායස ලැබේවා. භ්‍යවාධන සීරිසේ නිච්චං වද ප්‍රචායිනෝ චත්තාාරූ දම්මා බඩ්ඩන්ති ආයුවාන ඕසකම්බල ආයුරාරූගේ සම්පාති සග සම්පාතිමී වෙච්චේ අතුූ නිබාන සම්පත්ති ඉමිනාති සමිච්චතු නැහැම දෙනාටම තෙරවාසානයි ලබන සති තබිදන පන්තියට සම්පන්තියෙන්න්න ත तेरुआन सरने शामिल ना हैं 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 ना हो लेते हैं मैं पुत्र में एक दिन हैं वो याद नहीं आते बस मैंने सिर्फ दिन आते हैं